බෝනිං ඔන්න අපි යන්න හදන්න අද උදේම ලස්සන ටුවර් එකක් නුවර එළියට. දැන් මං ඉන්නේ බත්තරමුල්ලේ වෝටර් සෙජ් එකේ. ඉතින් අද අපි යන්නේ මොකේද වෙනදාට යන ට්‍රාන්ස්පෝර්ට් එකේ නෙමෙයි යන්නේ අලුත්ම එකක. බලමු අපි ගිහිල්ලා මොකද්ද ට්‍රාන්ස්පෝර්ට් එක කියලා. ඔලියෝ ටික අක්කලා තනියෝ ටිකක් ගන්නවට නිකන් යන්නවට කියලා. අපි දෙන්න තමයි යන්නේ මේ අපි නුවර එළියට යන ට්‍රාන්ස්පෝර්ට් එක ගන්න. මෙතන ඉඳන් ෂටල් එකේ යන්න ඕන. ඉතින් ෂටල් එක එනවා කියලා කිව්වා. මෙතෙන්ට ෂටල් එක හොයා ගන්න ඕන කොහෙට දෙන්න කියලා. රයිට්. රයිට්. එහෙනම් ඔන්න අපි යනවා දැන් වෝටර් සෙච් එකෙන්. අපේ ට්‍රාන්ස්පෝර්ට් එක මොකද්ද කියලා තාම මම කිව්වේ නැහැ නේ. එතෙන්ට තමයි යන්නේ. Okay. Hi. Hi. Hello. Bon. Onna ride එක අවිල්ල තියෙන්නේ. මේ දේ. අපි අද යන්නේ නුවර එළියට හෙලිකොප්ටර් එකේ. මම ඉන්නේ Little England Cottages වල. ඉතින් මේක තමයි අපේ ride එක. හෙලිකොප්ටර් එකේ තමයි යන්නේ. හයිට් එනම් අපේ බඩු ටික දාන්න ඕන ඇතුළට. ඔන්න මගේත් පළවෙනි හෙලිකොප්ටර් රයිඩ් එක. ඉතින් ලස්සන ෆුටේජ් ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බෑග් දාන්න ඕන මෙන්න මේ කම්පාර්ට්මන්ට් එක ඇතුළට. හෙලිකොප්ටර් ටුවර් එක ඔපරේට් කරන්නේ එස්කේප් ඩයරිස් කියන කම්පනියකින්. ඒගොල්ලොත් එක්ක තමයි අපි ටුවර් එක කරන්නේ. ඔන්න අපි හෙලිකොප්ටර් එකට බෝඩ් වෙන්නයි යන්නේ. ඔක්කොම අපේ 7 දෙනෙක් යනවා. 7 people right. 6 people plus the pilot. Okay. රයිට්. එහෙනම් ඕල් සෙට්. ටේක් ඔෆ් කරන්නයි හදන්නේ.
කරන්නේ ධර්මයේ ගලට උදි. Right, enang. Right, dekik orang kalau api. Nuarili race course ini land kerja di enang. Enang api.
එලියට යන්නේ. නියම රයිඩ්ඩක් ආවේ ආය කියලා වැඩන්න සුපර්බ්. ඉතින් ලගේජස් ටික ගන්න ඕන අපි. ඒකත් අරගෙන ඉන්න හොටෙල් එකට යනවා. නියම රයිඩ්ඩක් ආවා. How much time? කොළඹදී 30 minutes. විනාඩි 30යි. කොළඹ ඉඳන් නුවරඑළියට. right මේක තමයි ලගේජ් කම්පාර්ට්මන්ට් එක. මම දා පොඩ්ඩක් හෙලිකොප්ටර් එක වටේ පොඩ්ඩක් පෙන්නන්න. වෙදේක පොඩ්ඩක් ඩල්. ඒ වුණාට මේ ලස්සන ඔයාලා දැක්කන් ලස්සන මේ රයිඩ් එකක් ආවා අපි. ඩෙවන් ෆෝල් එක ළඟින් ගියා. ඊට පස්සේ සෙන්ට් ක්ලෙයර් ෆෝල්ස් ළඟින් ගියා. එහෙනම් අපි බෑග්ස් අරගෙන යන් ඉන්න හොටෙල් එකට. right එහෙනම් හෙලිකොප්ටර් රයිඩ් එක ඉවරයි. අපි යනවා දැන් හොටෙල් එකට. කොහේ රයිඩ් එක? එළගිරිනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හොටෙල් ග්ලෙන්ඩෝවර් එකට. කොෆි එකක් බොන්න කියලා තමයි හැදුවේ. ඉතින් හෙලිකොප්ටර් රයිඩ් එක නම් ආයේ කියන්න දෙයක් නැහැ. සුපර්බ්. ඉතින් නුවරඑළියේ වෙදර් එක ටිකක් ඩල් වෙනුමක් තියෙනවා. ඉතින් හෙටයි අනිද්දායි පොඩ්ඩක් වහින්න නැතුව අපිට පැය දෙක තුනක් දුන්නොත් මේ වෝටර්ෆෝල්ස් ටිකක් බලන්න යන්න පුළුවන්. ටවුන් එක වටේ පොඩ්ඩක් ඇවිදලා පෙන්වන්න පුළුවන්. එහෙම ලොකු ප්ලෑන් එකක් නැහැ. අපි යනවා හොටෙල්ස් තුනකට. ඉතින් මේ vlog එක මේක තමයි පළවෙනි කොටස ඔයා බලන. දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් ඉක්මනට දාන්නම්. මේ ඉතින් අපි එක හොටෙල් එක එක නයිට් එක ගානේ තමයි ඉන්නේ. ඉතින් මට ඒතකොට හොටෙල්ස් තුනම පෙන්වන්න පුළුවන් නිසා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා කොෆි එකක් බීලා බලමු මොකද වෙන්නේ කියලා අද දවස් ඉස්සරහට. අපි හිතාගෙන ඉන්නවා හවස ටවුන් එක පැත්තේ යන්න. පොඩි රවුමක් දාන්න. වෙදේක හොඳයි නම් වෝටර්ෆෝල් එකක් බලන්න යනවා. ලවර් ස්ලීප්. ඉතින් දැන් අපි මේ කොෆි එකක් කන ගමන් ඉන්නේ. දැනට නම් වෙදේක හොඳයි. ඉර පායලා තියෙනවා. හෙලිකොප්ටර් රයිඩ් එකටත් ප්‍රශ්නයක් වුණේ නැහැ වෙදේක. කලින් අපි හිතාගෙන හිටියේ 10 මාරට විතර කොළඹින් එන්න. වෙදේක කොළඹ අවුල්ලයි කියලා තමයි මේ කලින් ආවේ අපි. ලිටල් ඉංග්ලන්ඩ් කොටේජස් පහු කරගෙන ආව දැක්කනේ. පාස් කරගෙන ආව මේ දින හෙලිකොප්ටර් ටුවර් එක කරපු ට්‍රැවල් කම්පැනි එකත් මේගොල්ලන්ගේ. ඔයගොල්ලන්ට ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් පහල ලින්ක් එකේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර. ඉතින් ගිහිල්ලා බලන්න. අද අපි ඉන්නේ මෙතන. අන්න දැන් තමයි අපි යන්නේ රූම් එකට. එක කොටේජ් එකක. alright
කොටේජ්ගේ නම මොකද? මේ කොටේජ් එක ලොට් 8. ලොට් 8. රයිට් එහෙනම් ඔන්න අපි ඩිටල් ඉංග්ලන්ඩ් කොටේජ් එකේ අපි ඉන්න රූම් එකට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි රූම් එක. නියම කෝසි ලුක් එකක් තියෙන රූම් එකක්. මම හිතන්නේ මේ කොටේජ් එකේ මේ වගේම තියෙනවා පහක් විතර වගේ රූම්ස්. ඉතින් බලමු අපි පොඩි රූම් ටුවර් එකක්. වෙනදා වගේම කෝනර එකකින් පටන් ගමු. මේ පැත්තේ ටෙලිෆෝන් එකක් තියෙනවා, ඊට පස්සේ ලෑම්ප් ෂේඩ්ස්, ඊට පස්සේ ඩබල් බෙඩ් එකක්. රයිට්. ටීවී එක, ඊට පස්සේ මිනි බා එකක් තියෙනවා. දැන් නම් මොනවත් නැහැ ඇතුලේ. ලොකර්ස්. කොෆී ස්ටේෂන් එකක් තියෙනවා. වෙනද වගේම කොෆී හදන්න හොට් වෝට කෙටල් එකක්, වෝට බොටල්ස්, ඊට පස්සේ ශුග කොෆී සැෂේස් තියෙනවා. ඊට පස්සේ බාත්රූම් එක. කොමඩ් එක, රේන් ෂවර්ස්, ෂවරින් කිම්බිකල් එක. මේ පැත්තෙම එකක් බලන්න බෑ. සිංක එක. එහෙනම් ඔය ටික තමයි එළියේ. තවුරුඩත් ෆ්ලෝ එකක් තියෙනවා. අපි ඉන්නේ මේ ෆස්ට් ෆ්ලෝ එකේ. ඔන්න කලින් හිටපු රූම් එකෙන් අපි ආවා වීව් එක තියෙන අරකටත් වඩා ස්පේෂස් ලොකු රූම් එකකට. මේ තියන්නේ මේකට ලස්සන වීව් එකක් තියෙනවා මේ පැත්තෙන්. කොටේජස් ටික ඔක්කොම පේනවා මෙතෙන්ටම. තනකොළ කපන සද්ද එන්නේ පහල. ඔන්න තියෙනවා බාත්රූම් එකත් අරකට වඩා වෙනස් ටිකක් තියෙනවා. ඔව්, අබ්බෙකුත් තියෙනවා. තාම ලන්ච් එක ගත්තේ නැහැ. ඉතින් අපි ලන්ච් එක ගන්න පහළට යන්න තමයි හදන්නේ. දැන් වෙලාව 2:40යි. එහෙනම් පහළට ගිහිල්ලා ලන්ච් එක ගමු. අනිත් දේ තමයි කොටේජස් වල සර්ව් කරන්නේ බ්‍රෙක්ෆාස්ට් විතරයි. බ්‍රෙක්ෆාස්ට් විතරයි නේ. ඔන්ලි බ්‍රෙක්ෆාස්ට්. කෑම හදන්න ඕන නම් ඉක්විප්මන්ට් සම දෙයක්ම මෙතන තියෙනවා. තමන් අරගෙන එන්න ඕන මේ ඉන්ග්‍රීඩියන්ස් අනේ හැම දෙයක්ම. ඊට පස්සේ හැම දෙයක්ම මේ හොට් ප්ලේට්, ඊට පස්සේ අවන්ස්, ස්ටෝව්ස් හැම දෙයක්ම තියෙනවා. ඒගොල්ලෝ සර්ව් කරන්නේ බ්‍රෙක්ෆාස්ට් එක විතරයි. මෙන්න මීදුමෙන් වැහිලා යනවා අරකට. ඔන්න අපි ටවුන් එක පැත්තට යන්න කියලා තමයි හැදුවේ. මේ එළිය වැස්ස හවස දවල් ඉඳන්ම වහිනවා දිගටම. ඔන්න අපි ආවා නූරෙලිය ටවුන් එකට. මේ පහළ පේන්නේ නූරෙලිය බස් හෝල්ට් එක. මාකට් පේලියක් තියෙනවා. අපි ඉතින් පොඩ්ඩක් මොනවද ප්ලෑන් එක ගන්න නිකන් ඇවිදිනවා ටවුන් එක. Thank you.
ලේන්ති එකක් බොන්න තාම හදනවා. නෑ නෑ දෙන්න. දෙක දෙකම දෙන්න. ඒ මොනවද? මීඩියම්. මෙතන ඉන්නවා. මේ ගන්න තල්ලන් ගැද මිනිස්සු බලන වැඩි බා. නෑ මිනිස්සු බලන්නේ නෑ. ඒක අතල්ලා දාන්න ඕනේ මම මිනිස්සු බලල ගන්න. ආ. දැන් මේවා කන්නත් හිතනවා. කෑවොත් එහෙම රාට කන්න බැරි වෙනවා. මේ හරිය තියෙනවා මේ බේල් බසාර් වීදිය. බේල් ඇඳුම් තමයි තියෙන්නේ වටේ විකුණන්න මේ. ඔක්කොම 100 150ට ජැකට් ඇඳුම් අනම් මනම් ඔක්කොම තියෙනවා. අන්කල් මේ හරිය පරණ බේකරි එකක් තියෙද මෝ? බේකරි ඔන්න අපි ආවා නෝරෙලි තියෙන මේ පරණම පබ් එකකට. පබ්බන් රෙස්ටුරන්ට් තමයි මේකේ නම. මේ 800 ගණන් වල ඉඳන් තියෙන මේ පබ් එක. ඉතින් මේ වෙන තැනක තමයි තිබිලා තියෙන්නේ මුලින්ම. මෙතෙන්ද ගෙනල්ලා දැන්. තට්ටු මං ඉතන මෙතන තුනක් නේ. තට්ටු තුනක් තියෙනවා. රයිට් එහෙනම් අපි මෙතනට වෙලා බිය එකක් බොන්න තමයි හදන්නේ. බිය එකක් බීලා අපි යනවා ඩිනර් එකට. පරණ ස්ට්‍රීට් ලයිට්ස් තාම තියෙනවා මේ ඒ ස්ටයිල් එකට. මේ වුණාට මේ මං හිතන්නේ මෙයා පරණ ගෑස් ලාම්පුත් දන්න ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන ඒවා නම් තියෙනවා තමයි. මේ දිගටම තියෙන්නේ ඒවා. ගන්න ග්ලෙන්ඩෝ හෝටල් එකට. කලින් පෙන්නපු බස් හෝල්ඩ් එක. අපි ඩවුන් එකේ පොඩි රවුමක් දාලා දැන් ආවා ආයේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් එකේ අපි ඉන්න තැනට. ඉතින් ලෙන්ඩෝ හෝටල් එකෙන් ඩිනර් එකත් අරගෙන ආවා. ඉතින් අපි උඩට ගිහිල්ලා ඩිනර් එකත් අරගෙන හෙට දවසේ කොහෙද යන්න කියලා පොඩි ප්ලෑන් එකක් ගහන්න ඕන. මොකද මේ වැස්සත් නිසා ඔක්කොම ටික කව කරගන්නත් ඕන. තන් කීපයක්ම තියෙනවා හිතේ යන්න ඕන. දැන් ඒ වුණාට වැස්ස නිසා යන්න පුළුවන් වෙයිද දන්න. හිතාගෙන නම් ඉන්නේ ස්කූටර් එකකින් පොඩි රවුමක් දාන්න. බලමු අපි වෙදර් එක බලලා.
ඔෂදාන්න හැදුවේ ෆොටෝ එක තියෙනවා. එළිය මාර සීතලයි. ඔෂයක් දාලා කන්නවා. රෑට කනගමන් ඉන්නේ. පට්ට ෆිල්ම් එකක් එන්නේ ජොන්සන් ඇන්ඩ් ගන්සන්. එහෙනම් රෑට කාලා නිදා ගන්නවා. හෙට උදේට හම්බෙමු. ගුඩ් නයිට්. ගුඩ් මෝර්නින්. උදේම ඇරලා දැන් වෙලාව 7:30. අනුබලන් වීව ගෙලියේ. කොෆි එකක් බොන්න කියලා තමයි හැදුවේ. ආසක් තියෙනවා අද හොඳට නිල් පාට වෙලා ආසන්න. අපි අද යන්න හිතාගෙන ඉන්නවා අඹේවැල පැත්තට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන. මේ විදියට වෙදේක තිබ්බොත් නම් ස්කූටර් එකේ යන්න පුළුවන්. වහින්න එපා කියලා තමයි හිතන්නේ. උදේ නම් එහෙම ලොකුවට සීතලකුත් නැහැ. මේ කලින් උදේ කොෆි එකකුත් බිව්වා. මේ ඒ ටී එකක් බොන්න ඕන උදේට. එළිය දනකොල කපන සද්දය එන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකට කලින් ෆුඩ් ජූස් එකක්. බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වෙලා තියෙන්නේ. ෆුඩ්ස් තියෙනවා. get toasted bread and marmalade astra. අපි යන්න හදන්නේ ලිටල් ඉංග්ලන්ඩ් කොටේජ් එකෙන් ලෙන්ඩෝ හෝටල් එකට. ඊට පස්සේ යනවා බේවලට. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අද කරන වැඩ ටිකයි ඊළඟ හෝටල් එකේ විස්තරයි. ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ දෙවෙනි වීඩියෝ එකෙන්. එහෙනම් වීඩියෝ එක බලුවා නම් හෙලිකොප්ටර් රයිඩ් එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවා හරි වෙනස් වෙන්න දේවල් තියෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ඔයා පහලින් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. තැන්ක් යූ බලුවට. සී යූ.